අයිබෝන් කියලා පිළිගන්න අදත් මගේ යාළුවෝ සියලු දෙනාම අද අපි බලමු කොහොමද ගොයම් පැල සිටුවන යන්ත්‍රයකින් වැඩ කරන්න කියලා. ඔබ මේ දකින්නේ මේ ගොයම් පැල සිටුවීමේ යන්ත්‍රයක්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ප්ලාන්ට් මැෂින් එකක්. මේ ගොයම් පැල සිටුවීමේ යන්ත්‍රය මගින් ගොයම් සිටුවීමේදී අඩු ශ්‍රමයකින් අඩු මුදලකින් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකි. විශාල ප්‍රමාණයේ දියෙන තිබෙන කුඹරක නම් දිනකට අක්කර 3කට වඩා වැඩි ප්‍රමාණයක ගොයම් සිටුවා ගත හැකි. මෙම ප්‍රමාණය යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය, යන්ත්‍ර ක්‍රියාකරුගේ හැකියාව සහ කුඹුරේ තත්ත්වය අනුව මීට වඩා වැඩි වීමටද පුළුවන්. අපි මුලින්ම බලමු කොහොමද මේ ගොයම් පැල සිටුවීමේ යන්ත්‍රයට අවශ්‍ය කරන ආකාරයට තාවාණක් සකස් කරගන්නේ කියලා. මෙම තාවන් දැමීම ආකාර දෙකකට සිදු කරනවා. ඉටිරෙදි මත තාවන් දැමීම එක ආකාරයක් සහ ට්‍රාන්ස්ප්ලාන්ට් ට්‍රේ වල තාවන් දැමීම තවත් ආකාරයක්. මෙම ට්‍රාන්ස්ප්ලාන්ට් ට්‍රේ එකක් අඟලක උසකින් යුක්තයි. සාමාන්‍යයෙන් අඩියක් පළලට සහ අඩි දෙකක් දිගට තියෙනවා. ගල් මුල් නැති මැටි පස් මේ ට්‍රාන්ස්ප්ලාන්ට් ට්‍රේ එකට අඟලක් දක්වා පුරවා ගත යුතුයි. එහෙම නැතුව ඉටිරිත් එක පාත්තිය දමනවා නම් ඉටිරිත්ද අඟල් දෙක අඩි දෙකක පළලට සහ තමන් තාවන් දමන පාත්තියේ දිග අනුව දිග සකස් කරගත හැකිය. අඩි දෙකක් පළල පාත්තියෙන් අඩි 100ක් දමා ගත යුතුයි අක්කරයකට. ඒ කියන්නේ අක්කරයකට වර්ග අඩි 200ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වර්ග අඩියක් සඳහා V ග්‍රෑම් 100ක් පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ එක ට්‍රේ එකකට ග්‍රෑම් 200ක් වැටෙන ආකාරයට සැකසිය යුතුයි. එසේත් නැත්නම් පොලිතින් වල පාත්ති දමනකොට අක්කරයකට අවශ්‍ය කරනවා V කිලෝග්‍රෑම් 40ක්. ඒක පොලිතින් එකේ වර්ග අඩි 200ට සමානව යදා සකස් කරගත යුතුයි. අපේ ගොවි මහතුන් නම් දන්නවා කණු කැපුණු V කියන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් පැය 48ක් පමණ ජලයේ පුඟවලා පැය 24ක් පමණ ජලයෙන් ගොඩට අරන් ගොඩින් තියලා බලපුවාම ඒ වීයට එක් පැත්තක කණු පුපුරලා තියෙනවා. එතනින් වී ගොබේ මතුවෙනවා වගේ පේනවා. ඒ වී තමයි කණු කැපුණු වී කියන්නේ. ඒ වී තමයි අපි භාවිතා කරන්නේ මෙම තාවන් දැමීම සඳහා. සමහර දියුණු රටවල් වල රාක්ක ක්‍රමයට ගහලා තමයි මේ පැල සකසා ගන්නෙ. ඒ කියන්නේ ඉඩ ප්‍රමාණය අඩු කරගන්න. ඒත් අපේ රටේ අපේ වගේ රටවල් වල එහෙම ඒ ආකාරයේ දකින්න ලැබෙන්නේ නැහැ. කුඹුරේ ලියද්දකම තමයි මේ පාත්ති සකසාගෙන මෙම තවන් දාගන්නේ. මෙහෙම තාවම සකස් කරගෙන දින 14කට පස්සේ තමයි අපිට මේ ආකාරයට මැෂින් එක ආධාරයෙන් ගොයම් පැල සිටුවා ගැනීමට හැකි වෙන්නේ. ට්‍රේ එකේ තාවන් දාගත්තාම පහසුවක් වෙන්නේ අපිට කෙලින්ම ට්‍රේ එකේ තිබෙන ගොයම් පැල තට්ටුව ගලවගෙන ඇවිල්ලා
මැෂින් එකට එහෙම සම්බන්ධ කරන්න පුළුවන්. පොලිතීනේ මත තාවන් දමාගත් ගොයම් පැල අඩියක් පමණ පළල හිටින ආකාරයට වෙන් කරගන්න ඕන. අපි අඩි දෙකක් පමණ පළලට අපේ ලියද්දේ දිග තියෙන තරම් ආකාරයට පාත්තියක් සකස් කරගත්ත පොලිතීන් වලින්. අපි හිතමුකෝ මේ පාත්තිය අඩි 20ක් දිගට දාගත්ත කියලා. එහෙනම් අපි මේ පාත්තිය කොටස් 20කට කපලා වෙන් කරගන්නවා. එතකොට අපිට ලැබෙනවා අඩියක් පළල සහ අඩි දෙකක් දිග කොටසක්. එහෙම කොටස් තමයි අපි මේ ගොයම් සිටවන මැෂින් එකට එකතු කරන්නේ. මේ ආකාරයට කුඩා ලියදි සහිත කුඹරක මෙම මැෂින් එකෙන් ගොයම් සිටවීමේදී ටිකක් අමාරු වෙනවා. එහෙට මෙහෙට හරව ගන්න ගියපුවාම සහ වංගු සහිත නියරවල් තියෙනකොට මෙම මැෂින හසුරුවා ගැනීමට ටිකක් අපහසු වෙනවා. මෙහෙම ගොයම් හදද්දී සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක පමණ වතුර ප්‍රමාණයක් තිබුණාට ගැටලුවක් නැහැ. ගොඩක් වතුර තිබුණොත් නම් පැලය ගැලවෙන්න බලනවා. ගොයම් සිටුවා දවසකට පමණ පස්සේ වතුර බැඳට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මුල් පොළොවට අල්ලනවා. මෙහෙම ගොයම් හිටවලා දවසකට පස්සේ වතුර බැඳගත්තාම ලැබෙන ප්‍රයෝජනය තමයි මෙම ශේත්‍රයේ නැවත තනකොළ වර්ගවල ඇට පැලවීම වළකිනවා. එහෙම වතුර පුරවලා තියද්දි තනකොළ ඇට පැලවෙන්නේ නැහැ. ඒකෙන් අපිට වල් මර්ධනයට යන විශාල වියදමක් අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අද රටේ පවතින තත්ත්වය කෘමිනාශක සහ වල්නාශක ගෙන්වීම බොහෝ දුරට සීමා කරලා තියෙනවා. ඒක නිසා මේ ක්‍රමය ගොවීන්ට ඉතා සාර්ථක වල් මර්ධනය කර ගැනීමට හැකි වෙනවා. ඊට අමතරව මෙම පේලි දෙකක් අතර තියෙන හිස්සිඩ වීඩරයක් වගේ වීඩර කිරීමට ඇති හැකියාව නිසා ඕනම කාලයක වල් මර්ධනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඕනම කාලයක් කියන්නේ සාමාන්‍යයෙන් ගොයම් බණ්ඩි අල්ලන්න කලින්. ඒ කියන්නේ ගොයම් බණ්ඩි ඇල්ලුවාට පස්සේ ඒව දේවල් කරන්නේ අපි. මෙම මැෂින් ගොයම් සිටුවීමේදී ලියද්දී වටේ ඉතුරු කරගන්නවා. වටේට රවුමක් කියන්නේ ඉඩ ඉතුරු කරගෙන ඉතුරු ටික මුලින්ම හදා ගන්නවා ගොයම්. අන්තිමේටම තමයි අර ලියද්දී නියර වටේට එකපාරක් ගමන් කරන්නේ. ඔ
ඔබ මේ දකින්නේ ලියද්දේ මැද කොයම් සකස අවසන් වී නියර වටේට අන්තිමේ රවුමක් ගමන් කරන ආකාරයයි. මේ වගේ කුඩා ලියදුවල ගොයන් හදද්දී නම් ටිකක් අමාරුයි. එහෙට මෙහෙට හැරවෙනකොට කලින් හදපු ගොයන් පැල සමහර වෙලාවට යට වෙනවා. ඒවා හානි වෙනවා.
මේ තියෙන්නේ මීට පෙර මේ මැෂින්ෙන් ගොයන් හදපු කුඹුරක් දින 5ක් පමණ වයස ඇති කුඹුරක් ජලය හොඳින් පුරවා තිබෙනවා ගොයම් පැල ඉත අසාර්ථකව පොළවට සම්බන්ධ වී තිබෙනවා මෙම ගොයම් හිටව කුඹුරවල සාර්ථකත්වය දැක්වෙන වීඩියෝකින් අපි ඉදිරියේදී නැවත සම්බන්ධ වෙමු එතෙක් ඔබට සුබ දවසක්